අයිබෝවන් අද නයිනස් වැඩපුළුව ආරම්භ කරමින් ගුත්තිල කාවයට පිවිසෙන් අයන්නේ. ගුත්තිල කාවය. උබ දන්නවනේනනස් වැඩපුලුේදී විභාග පරික්්ෂකවරයා විභාකයට ඔබට ප්‍රශ්න සූදානම් ක්‍රනිකුම්මද කක්වන් මේකින් එමනැත්තන් කිවම් ක්‍රිය කාරක තුලි ඉතින් අපි ගමු ගුත්තිලකාවේ පලවෙනි කොටස. ගුත්තිරකාවේ හැඳින් බීම. නනස් වැඩපුලුට සභාගමච්චෝකොු දන්නවා අපි? සාහිත්‍ය පාඩන් වල හැඳින්වීමට ඉසරම කරන්නේ ඒ හැඳින්වීම තේරුම්ගන්ඩ ඒ හැඳින්මීම බොහොම සරලව තේරුම්ගඩ අපි ගැලීම් සටහනක් එම ම් ්ලෝ චාට් එකක් අදිනෝ අපි දැම් ්ලෝචාට්යක් අඇඳමු ගුත්තල කාවය පාඩමේ පලවෙනි කවිය ගුත්තල ඇදුරු සඳ වීනා වයන ලෙස ඉද පසෙක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ කිව්වයෙන් ක්‍රියාකාරගමේදී අපි දන්නවා මේ කවිය අර්ථය අපි උපකල්පනය සාක්ෂි නිගමනය වශෙන් කොටස් තුනකට බෙදනවා. මේකවයේ අපිට පේන්ඩ දකිට තියඳ අපි ගමු. ක්ෂ්‍ය ගුත්තිල ඇදුුරතුමා පසෙක පනමන ලද අස්නෙක ගිහින්වාඩි වුනා. ඉතින් මේ කවයේ අපි නිගමනය ගමුකු ගුත්තිල පණිතුමා වීනාවයනු පිණිස තමා ගොසින්වාඩි වුුණේ. මේකවයේ උපකල්පනය සොයා ගන්නක තමා චුට්ටක් දුෂකර. පසෙක පණමන ලද අස්නක තමමා ගොසින්වාඩි වුණේ ඒ කියන්නේ තමාටමයි කියලා ආසනයක් පංකරල ති නවා. එම නිසා උපකල්පනය ගුත්තිල ප්ඩිතුමා උසස් කෙනෙක් ගරු බුහුමන් ලැබියුතු කෙනෙක්. ඒතමාම කවියේ උපකල්පනය. මීලකට ඔබට අභ්‍යාසයක් දෙන්නම්. කවිියංකතුන සිදුවේමයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන් සුරපුරෙන් බැස අවුත් බෝසත් ව දිනවන ලෙස. මේ කවේ දී ඇති අර්ථය හොඳින් කියවා හැකිනම් සාක්ෂි නිගමනය සොයාගෙන උපකල්පනයයක් සොයා ගන්න. ඉන්පස සොයාගත් උපකල්පන සාක්ෂිසාහ නිගමන අනුව තර්කය ගොඩ නගා ප්‍රශ්නකොඩ නගමු ඒ කිවම් ක්‍රිය කාරගම තුළින් ඔබගේ විභාග පරිීශෂවරයා කුමුණ විදිහේ ප්‍රශ්නයක් ඇහුවත් ඔබයට කලින්ම සූදානම් බලන්න. ඔබ සාධන ප්‍රශ්නවලට පිටිින් ඔබගේ විභාග පරික්ෂවරට එකමඒ ප්‍රශ්නයක් වත් හදන්න විදික් නෑ. ඔබ සොයාගත් නිගමනය උත්තරයක් වීමට නං විය හැකි ප්‍රශ්නය කුමක්ද. ඔබ සොයාගත් උපකල්පන සාක්ෂි මේවා උත්තරවීමට නම් නිවැරදිම භියවේතු ප්‍රශ්නමනවාද. ඔබගේ විාක පරිච්චකවරයා විභාගැදී යොදාගතයගේ සියලුම ප්‍රශ්න බ කලින්ම දැගෙන හමාරයි. ඒතින් තවත්මොනවාද ඔබ අති දක්ෂේක්.